මම සේවයට එන 2005 අවුරුද්දේ මේනකට අවුරුදු 19ක් දෙවනහන්සේට සේවය කරමින් සිටිනවා. විශේෂයෙන් කොරලවැල්ල දේවස්ථානයේ මේ පස්වෙනි වසර මම සේවය කරමින් සිටිනවා. මම දෙවියන් වහන්සේව පිළිගන්න දෙවියන් වහන්සේගේ ආදරයත් දකින්න එක හේතුවක් තිබුණා අපේ ගෙදර. අවුරුදු 3ක් මට වඩා බාල මගේ මල්ලේ ඔහු උපතින් සාමාන්‍ය කෙනෙක් බවට පත් වුණත් මාස 7කට පස්සේ අයිපදිලා ඇට හැදෙනවා අපස්මාර රෝගය. මේ අපස්මාර රෝගය නිසා එයා සාමාන්‍ය දරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු මනසින් පහත් දරුවෙක් බවට පත් වෙන්න පටන් ගත්තා. හැම වෛද්‍යවරයෙක් ගාවටම ගියා. ඒත් අපිට සුවයක් දකින්න ලැබුණේ නැහැ. මල්ලිගේ අසනීපෙත් එක්ක මාත් විශාල පීඩනයක් එක ගමන් කරනවා. මාත් දරුවෙක් වුණත් ළමා කාලය කියන එක මට එච්චර විඳින්න හම්බුනේ නැහැ මල්ලිගේ අසනීපෙත් එක්ක. හැබැයි මේ හැම අභියෝගයක්ම මැද්දේ මට පුළුවන් වෙනා මගේ උසස් පෙළ විභාගය කරගන්නට මම බලාපොරොත්තු වෙච්ච විදියටම ඒකම ඊට පස්සේ මට හම්බ වෙනවා රැකියාවක් හෙදියක් විදියට සේවය කරන්න කොළඹ කොළඹ රැකියාව කරද්දී මට හම්බ වෙන හැම නිවාඩුවෙම මං ගෙදර දුවගෙන එනවා අම්මයි තාත්තයි මල්ලි බලන්න මේදී මම දවසක් දකිනවා මල්ලිගේ වෙනසක් අම්මා තාත්තත් එක්ක හරි ලස්සනට ගනුදෙනු කරනවා මම දැක්කා ඒක දැකලා මම ඇහුවාම අම්මලා කිව්වේ පල්ලි ගියා හැබැයි පල්ලි ගියාට පස්සේ හාස්කමක් විදියට මේක අත්දකින්නවා කියලා. මගේ ජීවිතේ ලොකු පැහැදීමක් මට ඇති වුණේ නෑ ඒ සිදුවීමත් එක්ක. නමුත් මගේ අම්මා ආරාධනා කරනවා පල්ලියට යමු කියලා. අම්මගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි හින්දා මල්ලි එක්කගෙන ගියේ ඒ පල්ලියටම මම යනවා අම්මත් එක්ක. එදා පල්ලියට ගිය වෙලාවේ ඒ දේ මෙහෙ පටන් ගත්ත සැනින් මට මහ පුදුම වෙනසක් දකින්න ගත්තා. මගේ හිතට මහ පුදුම සමාදානයක් දන්න ජීවිතයක් නොදකපු වචනවලින් විස්තර කරන්න බැරි වෙච්ච මහ පුදුම හැඟීමක් මට දැනෙන්න ගත්තා. ඒත් එක්කම මම දැක්කා දේව මෙහෙණ අනතුරු මල්ලි අනිත් ඈත් එක්ක හැසිරෙන හැටි, අනිත් ඈත් එක්ක කතා බහ කරන හැටි. ඒ වෙනස මම තේරුම් ගත්තා. මල්ලි වෙනස්ුනේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් කියලා. දවසක තරුණ කඳවුරකට මට සහභාගී වෙන්න අවස්ථාව හම්බෙනවා ඊට පස්සේ මේ තරුණ කඳවුරට සහභාගී වුණාට පස්සේ අවසානයේ තියෙන කැපවීමේ කාලයේදී ආරාධනා කරනවා කැප වෙන්න කැමති අය ඉස්සරහට එන්න කියලා. ඒ ඉස්සරහට එන්න කියද්දී මම එදා දවසේ ඉස්සරහට ගිහිල්ලා කැප වෙනවා. මට එදා දවසේ දැනෙනවා ඇත්තටම වෙන්න දෙවියන් වහන්සේ මාව කැඳවනවා සේවයට කියලා. එදා දවසින් තමයි මම දෙවියන් වහන්සේට සේවය කරනවා කියන තීරණයට හරියටම ස්ථිරව එන්නේ. ඊට පස්සේ අවුරුදු දෙකකට වගේ කාලයකට පස්සේ මම දෙවියන් වහන්සේගේ සේවයට සම්පූර්ණ වශයෙන් එනවා 2005 අවුරුද්දේ සේවයට ඇවිල්ලා කාලයක් තිස්සේ සේවය කරන නොයෙක් නොයෙක් පළාත්වල මට ලැබෙන දුෂ්කරතාවයන් මැද්ද යනවා. නමුත් යොෂුවා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ හරහා උන්වහන්සේ මාව නිරන්තර ශක්තිමත් කරමින් අරගෙන ආව මෙච්චර දුරට විශේෂයෙන් මේ පදේ කියනවා ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න, නොකැළඹෙන්න මමනුවත් එක්ක ඉන්නවා කියලා. විශේෂයෙන් මම අත්දකින්නේ මගේ මල්ලි 2015 ස්වාමිනාසේ කැඳව ගන්න උන්වහන්සේගේ තුරුලට. හැබැයි ආ උන්වහන්සේගේ තුරුලට කැඳව ගත්තත් ඔහු සම්පූර්ණ සුවය ලැබලා තමයි ඔහු දෙවියන්වහන්සේ කැඳව ගන්නෙ. මට දැනෙන දෙයක් තමයි නිරන්තරවම මගේ ජීවිතයේ තෝරගන්නේ දෙවියන් වහන්සේ. අද මම සේවයට පවා උන්වහන්සේ තෝරගෙන තියෙන්නේ කැඳවගෙන තියෙන්නේ මගේ මල්ලිගේ ඒ තත්වයත් එක්ක. ඒකන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙන විට මම පුදුම සමාදානයක් අත්දකින සිටිනවා දෙවියන් වහන්සේ ඉස්සරහා. උන්වහන්සේට කැප වෙන ජීවිතේ ලස්සන ප්‍රීතිමත් බලාපොරොත්තුවකින් යුතුව මම උන්වහන්සේට සේවය කරමින් ඉන්නවා.